සුබ දවසක් කොයලා හැමෝටම. උපාලි විජේවර්ධන අතුරුදාන් වුණාද? එමන් නැත්තම් අතුරුදාන් කළාද? අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ අපි ඒ ගැන. වීඩියෝ එකට යන්න කලින් තාමත් ඔය අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්නත් එපා. ඔයාලගේ අදහසුත් පල්ලෙහෙන් comment කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පාලි විජේවර්ධන ඉපදෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රබල පෙළේ දේශපාලනික වශයෙන් සත් ධනාත්මකමින් අනුවන පවුලක. කොළඹ රාජකීය විද්‍යාලයෙන් තමන්ගේ මූලික අධ්‍යාපනය ලබා ගන්නා උපාලි ඉගෙනුමට වගේම ක්‍රීඩාවට එකසේ දක්ෂකමක් දක්වනවා. මේ කාලය තුළ විනෝදාංශයක් විදිහට ඔහු වැඩියෙන් ප්‍රිය කරන්නේ අශ්වයන් පැදයාම. උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන උපාලි ඉන් පිටවන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙක් විදිහට. ලංකාවට පැමිණෙන උපාලි පළමු රැකියාව විදිහට තෝරගන්නේ වර්තමානයේ යුනිවර් නමින් හැඳින්වෙන එදා ලිවර් බ්‍රදර්ස් ලෙස හැඳුණු සමාගමක පුහුණු කළමනාකාර ධූරය. නමුත් ආයතනයේ සභාපතිවරයා සමග ඇතිවුණු ගැටුමක් නිසා උපාලි වසර කීපයක් ගතවන්නටත් පෙර එම රැකියාවට සමුදිනවා. Facebook එකේ බොහෝ දෙනෙක් ස්ටුවර්ට් ජොබ්ස්, බිල් ගේට්ස් වගේ අය ව්‍යාපාර පටන් ගත්තේ තමන් ගෙදරින්මයි කියලා පෝට් ෂෙයා කරාට ඒ බොහෝ දෙනෙක් උපාලි විජේවර්ධන තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන ගෙදරින් කියලා දන්නේ නැහැ. මේ වෙනකොට උපාලි ගාව ඉතිර කරගෙන තිබ්බේ රුපියල් 15000ක මුදලක් විතරයි. මේ මුදල පාවිච්චි කරලා තමන් ජීවත් වෙන සේදවස්ත වලව්වේ එක කොටසක් උපාලි රසකැවිලි නිපදවීමේ ව්‍යාපාරයක් පටන් ගන්න. මේ රසකැවිලි ව්‍යාපාරයේ දිගටම කරගෙන යද්දී තමයි ඩෙල්ටා ටොෆිනමින් ටොපි වර්ගයක් නිපදවන්න ඕන කියන අදහසට උපාලිට ඇති වෙන්නේ. මේ හරහා ඔහු සුවිශාල ලාභයක් ලබා ගන්නවා. ඊට පස්සේ උපාලි යොමු වෙන්නේ සපුරා වෙනස් ව්‍යාපාර ක්ෂේත්‍රයකට. ඒ වෙනකල් ලංකාවට රේඩියෝ, ඔරලෝසු ආදී ගෙන්වීම පිටරටින්. නමුත් උපාලි මේ භාණ්ඩ ලංකාවේ නිපදවන ව්‍යාපාරයක් පටන් ගත්තා. යුනුක් කියන සන්නාම නාමයේ වී වෙන්නේ ඔන්න ඔය විදියට. ඒ කාලයේදී රට තුළ දේශීය ආර්ථිකය පිළිබඳ වැටි වශයෙන් කතාබහක් තිබුණු නිසා උපාලි මේ ව්‍යාපාරයේ ජයන්ට් ඇයිටම් පත් වෙනවා. ඊට පස්සේ උපාලි මැස්ටාකාර ලංකාවේ එකලස් කරලා අලෙවි කරන ව්‍යාපාරයක් පටන් ගත්තා. මේ කාර්යක ලංකාවේදී දැකපු ඉන්දියාවේ සජේ ගාන්ධි ජපානයේ සුසුකි සමාගම සමග එක් වෙලා මරුටි නමින් මෝටර් රථයක් නිපදවීමට ආයතනයක් පටන් ගත්තා. මේ ආයතනය ඉන්දියාවේ රජයේ විවිධ ආධාර උපකාර ලැබෙද්දී උපාලිගේ වැඩපිළිවෙළට ලංකාවේ නිසි පරිදි ආධාරයක් ලැබුණේ නැහැ. පාලි තීරණය කළේ ආස ජය ගන්න. ඒ අනුව ලංකාවේ පළමු ගුවන් යාන හෙලිකොප්ටර් සේවා සපයන සමගම ඔහු ආරම්භ කළා. අභ්‍යන්තර ගුවන් ගමන් ජනප්‍රිය කිරීමටත් ඔහු වැඩි වැඩ කොටසක් කළා. හැබැයි උපාලිගේ ජනප්‍රියම ව්‍යාපාරයේ බවට පත් වෙන්නේ කැන්ඩොස් නමින් අද දක්වා ජනප්‍රිය චොක්ලට් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය. ඒ කාලයේදී ලංකාවේ පමණක් නොව මැලේසියාවේ, සිංගප්පූරුවේ පවා කැන්ඩොස් චොක්ලට් ජනප්‍රිය වුණා. ලිවර් සමාගමේ ගත කළ කාලය තුළ එම සමාගමේ සබන් නිෂ්පාදනය මගින් ලංකාව අත්පත් කරගෙන තිබුණු ඒකාධිකාරී ගැන හොඳ පටවා ගැනීමක් උපාලිට තිබුණා. සිකුරු, ක්‍රිස්ටල්, ටිංගල් යන නම් වලින් සබන් වර්ග තුනක් දේශීය වෙළඳපොළට හඳුන්වා දුන්නා. නමුත් ඒ අවස්ථාවේදී යම්කිසි බහුජාතික සමාගමක් වෙළඳපොළේ කෘතිම ඉල්ලුමක් ඒ සබන් වලට ඇති කරලා ඒ හරහා සබන් ව්‍යාපාරයේ පාඩු ඇති කිරීමට කටයුතු කළා. පුවත්පත් කලාව කියන්නේ විජේවර්ධන පවුලේ ලේවලටම සම්බන්ධ වුණු දෙයක්. මේ නිසා උපාලි තමන්ගේ නමින් පුවත්පත් සමාගමක් ආරම්භ කළා. දිවයිනේ සහ අයිලන් නමින් පුවත්පත් දෙකක් හඳුන්වා දුන්නා. විවිධ ශ්‍රේෂ්ඨවල තමන්ගේ ව්‍යාපාර කටයුතු විහිදුවාලම නිසා බොහෝ දෙනෙක් උපාලිව හඳුන්වන්නේ ලංකාවේ පළමු බහුජාතික සමාගම නිර්මාණ කරපු පුද්ගලයා විදියට. ඒ වගේම කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර වශයෙන් වෙළඳ ව්‍යාපාරිකයෙක් විදියට සාර්ථක වෙන්න ඔහුට හැකියාව ලැබුණා. මැලේසියාවේ ඔහු ආරම්භ කළ චොක්ලට් සමාගම සඳහා අවශ්‍ය කොකෝවා වේවිට වතු අයක් එරටින් මිලදී ගත්තා. ඒ වගේම නිව්යෝක් නගරයේ මූල්‍ය සමාගමක් ආරම්භ කළ පළමු ශ්‍රී ලාංකිකයා විදියට ඔහු ඉතිහාසගත වෙනවා. නමුත් 1983 වර්ෂයේදී සියල්ල කණපිට හැරුණා. 1983 ජනවාරි 31 වෙනිදා උපාලි තමන්ගේ පෞද්ගලික ගුවන් යානය මැලේසියාව බලා පිටත් වෙනවා. ඒ ව්‍යාපාරික කටයුත්තක් සඳහා උපාලි සමග උපාලි සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂක ආනන්ද පෙළේ මොහන්දිරම් මහතාත් මේ ගමට එකතු වෙනවා. ඔවුන් දෙදෙනා නවතැන් ගත්තේ උපාලිට ඇති සුපෝභෝගී මන්දිරයක් වන කොකෝවා විලා මන්දිරයේ. මැලේසියාවේ අගනුවර වන කුවාලම්පූර් නගරයේ ආසන්නයේ මේ මන්දිරයේ පිහිටා තිබෙනවා. පසුරු 6:11 සුබන් ගුවන්තොටුපළෙන් උපාලි සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ රැගත් L35A ලියර් ජෙට් යානය අහසට හරින්නේ ලංකාවට නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙන්. මේ ගමන සඳහා මැලේසියාවේ සේවය කරමින් සිටි SM රත්නම් නැමති උපාලි සමාගමේ අධ්‍යක්ෂකවරයාද එකතු වෙනවා. පෙබරවාරි 13 වෙනිදා හවස 3ට ලංකා බලා නැවතත් ඔවුන් පිටත් වීමට නියමිත වුණත් ලැබීමට යම් ව්‍යාපාරික දුර්ගතන ඇමතුමක් උපාලි බලාපොරොත්තු වීම නිසා මේ ගමන හවස 6 දක්වා ප්‍රමාද වෙනවා. පැය 10ට මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට උපාලි ගුවන් යානය ලංකාව බලා ගුවන්ගත වෙලා තියෙනවා. පසුව හෙළිවි පරිදි උපාලි රැගත් යානයේ රේඩාර් තිරයෙන් අතුරුදාන් වූ වේගය පිළිබඳ යම් ගැටලුවක් ගුවන්තොටුපළ බලධාරීන් ඒ වන විටත් තිබිලා තියෙනවා. පසුරු 6:40 පමණ වන විට මේ ගුවන් යානය පිළිබඳ මෙතෙක් කිසි තොරතුරක් නොලැබුණ නිසා මදුරාසිය හරහාද මේ පිළිබඳ විමසීමක් කරනවා. මේ සියලු විමසීම් වලින් ප්‍රතිඵලයක් නොලැබෙද්දී හවස 7:55 වන විට කුවාලම්පූර් ගුවන් මැදිරියෙන් පාලක මැදිරියෙන් තීරණයක් කරන්නේ
මෛත්‍රී උපාලි රැගත් ගුවන් යානයේ අනතුරක් සිදු වී ඇති බව. පස්වරු 10 මාර් පමණ වන විට ජපානය, ඕස්ට්‍රේලියාව යන රටවල් වල ගුවන් පාලන අධිකාරී වලින් මේ යානයේ පිළිමත තොරතුරු සෙවීමට උත්සාහ කරනවා. ඒ වන විට ඩියාගෝ ගාසියා දූපතේ නවතා ඇති ඇමරිකානු 7 වැනි නෞකා බලෑනියක් යානයේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනවා. මේ අතරතුරදී උපාලිගේ අතුරුදහන් වීම පිළිබඳ ලංකාව මහත් කැළඹීමකට ලක් වෙනවා. කුරුම්බිගල ආරණ්‍ය සේනායක වාසය කරන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කරන්නේ තමන් වහන්සේ ආසේ ගමන් කළ කිනි බෝලයක් මුහුදට වැටෙන දුටු බවක්ය. ඒ වගේම එම ප්‍රදේශයේම හේන් ගොවිතැන් කීප දෙනෙක් ඒ ප්‍රකාශය ස්ථිර කර තිබෙනවා. මේ අනතුරේදී උපාලි විජේවර්ධනගේ ගුවන් අනතුරු ගැන විවිධ කටකතා පැතිරෙන්න පටන් ගන්නවා. උපාලිගේ දේශපාලන ගමන පිළිබඳ DNC දේශපාලඥයන් දෙදෙනෙක් විසින් උපාලි සැලසුම් සහගත ඝාතනය කළ බවක් කියවෙනවා. මීට වඩා වෙනස් මතයක් රජයේ ප්‍රබල දේශපාලඥයින් පළ කරනවා. ඔවුන්ට අනුව විජේවර්ධන මහතා ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා නියමිත ගුවන් මාර්ගවලින් පිටපැන කෙටි ගුවන් මාර්ග භාවිතා කර තිබෙනවා. ඒ අවස්ථාවේදී එක්තරා යුද කඳවුරක මගින් එල්ල කරන ලද ප්‍රහාරයක් නිසා මේ අනතුරු සිදු වී ඇති බව ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ වගේම එවකට රජයේ සිටි තවත් ප්‍රබල අමාත්‍යවරුකුන ලලිත් ඇතුළත් මුදලි මහතා මේ අතුරුදහන් වීමට තුඩු දිය හැකි හේතු කාරණා 4ක් ඉදිරිපත් කළා. එකක් කාර්මික දෝෂයක් වෙන්නට පුළුවන්. දෙවන නියමුව අතින් සිදුවන අත්තරදීමක්. තුන්වැන්න යානයට පිටතින් එල්ල කරන ලද ප්‍රහාරයක්. හතරවැන්න උනේ යම් කිසියෙක් විසින් යානය තුළ අටවන ලද බෝම්බයක්. මීට අමතරව තවත් පුදුම කතාවක් මේ පිළිබඳ පැතිර ගියා. කුඩා කාලයේ සිටම අශ්වයන් සඳහා දැඩි උනන්දුවක් දැක් වූ උපාලිට ලෝකයේ සිටින වටිනාම අශ්වයා වන ශාගා මිල ගැනීමට අවස්ථාවක් ඇති වී තිබෙනවා. අයර්ලන්තයේ වාසය කළ මේ අශ්වයා භාරකාරීත්වයේ තිබී ඇත්තේ එවකට ජාත්‍යන්තර මට්ටමේ ඉස්ලාම් නායකයෙකුන අගාබාන් කුමාරයාට. නමුත් ඔවුන් මෙම අශ්වයා විකිණීමට කැමැත්තක් දැක්වුවේ නෑ. 1983 පෙබ්‍රවාරි 8 වැනිදා සර්ගවාර රඳා සිටි ස්ථානයට පැමිණි අවිගත් කණ්ඩායමක් විසින් අශ්වයා පැහැරගනු ලබනවා. මේ සිදුවීමට උපාලි විජේවර්ධන මහතා වගකිය යුතු බවට සැක කළ ඉස්ලාම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් උපාලිව පැහැර ගැනීමට සිදු කළ බව සැක කරනවා. උපාලිගේ යානයේ සිදු වූයේ කුමක්ද යන්න සෙවීමට ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ රුසියාව වැනි රටවල් රාශියක් දීර්ඝ මෙහෙයුමක් ආරම්භ කළා. නමුත් මේ කිසිදු මෙහෙයුමකින් උපාලිගේ ගුවන් යානයේ කොටසක් හෝ සොයා ගැනීමට නොහැකි වුණා. ඔවුන්ගේ ගුවන් යානයේ යයි සැක කරන හැකි රෝදයක් වැනි කොටසක් හමු වුවත් පසුව කළ පරීක්ෂණවලින් හෙළි වූයේ ඒවා ලීයර් ජෙට් යානයේ කොටසානේ වූ බවයි. විජේවර්ධන මහතාගේ බූදලේ භාරකාරීත්වය ඔහුගේ බිරිඳට හිමි වුණා. පසුව ඇය නිමල් වෙල්ගම් මහතා සමග දෙවෙනි විහාරයකට එළඹුණා. උපාලි විජේවර්ධන මිය ගිහින් දැනට අවුරුදු 37කට ආසන්න කාලයක් ගත වුණත් ඔහුගේ මරණය පිළිබඳ අදටත් ඇතැම් අය සැක පළ කරනවා. සමහරු කියන විදිහට උපාලි විජේවර්ධන තවමත් ජීවත් වෙනවා. ඒ අය කියන විදිහට තමන්ගේ ව්‍යාපාර කටයුතු වල යම් තරමක පසුබෑමක් ඔහු විසින් නිරීක්ෂණය කළ නිසා මේ අතුරුදහන් වීමට ඔහු සැලසුම් කරනවා. මැලේසියාවෙන් අතුරුදහන් වෙන ඔහු මධ්‍යම ඇමරිකාවට ගිහිල්ලා අලුත් ජීවිතයක් ආරම්භ කරනවා. මේ අය කියන විදිහට ඔහු තවමත් මධ්‍යම ඇමරිකාවේ ජීවත් වන සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඉතින් ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? ඔයාලගේ අදහසත් පල්ලෙහාන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් තවත් කෙනෙක්ට ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් මේ වගේම අලුත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් මම අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.